. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සම්පාධනය පූජ්‍ය විනේශෝභන හිමි. හැඳින්වීම නමුෝතස්සෙ ভাගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ ভাගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස්ස ඒ භාගග්‍යවත්තු අරහතු තතහාගත ධර්මස්වාමි ලොෞතුරාබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ උතුම්මු අමාශ්‍රී ශ್්‍රද්ධර්මයටත් මාගේ නමස්කාරය වේවා ය උතුම්මෝ ශ්‍රී සද්ධර්මය දිවිදී පනදී රැකගෙන ආ ආයමහා සංඝරත්නයටත්මාගේ නමස්කාරයවේවා සාධු සාධු සාධූ මිනිස් හෝ සත්ව ජීවිතයක වැදගත්ම කටයුත්ත වියයුත්තේ එය නිවැරදි සහ යහපත් කරගෙන සෑම ජීවිතයකටම වඩාත්න උතුම් දේවන සියලු දුකින් බියෙන් සොවින් පීඩාාවන්ගෙන් මිඳනු නිරුවානය වෙත තම ජීවිතය යොමු කිරීමයි. නොහො ධර්මාණු ධර්ම ප්‍රතිපන්න භාවයයි. මේ සඳහා වැදගත්ම සහ අත්‍යවශ්‍යම දේවන්නේ නිවැරදි මඟ පෙන්වීමකේ. නමුත් ඒ නිවැරදි මඟ පෙන්වීම සෑම තැනකින්ම අපට ලබාගත නොහැක. සඳහා ඇති එකම මග අතියුතුම් තිසරණයම පමණි. තිසරණෙහි මුදුන් කෙත වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ අමා ශ්‍රද්ධර්මය සංනිිවේදනය සඳහා විවිධාකාර චරිතයන්ට අනුකෝල වනසේ ධර්ම දේශනා සිදු කළහ. එයින් ඉතා වැදගත්ම සහ අත්‍යාවශ්‍යම වන ධර්මකාරණාවන්, පෙරසිටම ලෞතුරා බදුරජාණන් වොහන්සේලාගේ ශ්‍රීමුව මඩලිං සහ, ඒ මඟ පනදී රැකගෙන අසරණ ලෝක සත්වයාවෙත බෙදා දෙන්න මහා සංහරත්නය විසින් නිතර සජ්ජායනාවුණේ. ඒවූ පරිද්දෙෙන් මේ ලක්දිවද පෙරසිට එවන් ධර්ම දේශනා රාස්යක් නිරන්තරයෙන් සිදුවුණී. ඒ අතර අතියවතුම් ආරවන්ස දේශනාව සම්බුදුගුණ පිින්ඩයක්කෝ කාලකාරාම සූත්‍ර දේශනාව, ඉස්කන්ධහ ධාතු ආයතන සහ අනිත්‍ය දුක්හ අනාත්ම ආදියයේ කර්මස්ථාන මනසිකාරයක් වූ ආසි විශෝපම සූත්‍ර දේශනාව, හාත්පස සර්වාරක්ෂාව සලස් වන සතර බනවර, නිවැරදිව සහ අවබෝධීෙන් ග්‍රහණය පිණිසවන එම දේශනාවන් සහ. විසේසයෙන්ම්ම සාමාන්‍ය හුදීජන සන්තානයෙහි ගුණධර්ම වර්ධනය පිණිසම වූ පන්සිය පනස් ජාතක දේශනාවනුත් සජ්්‍යායනාවුණි එය කෙතරම් හොඳින් සිදුවනාද යනුවෙන් සිහිපත් කරන කල්හි මෑතක් වනතුරුම අපේ පෙර වැඩිහිටියං පන්සිය පනස් ජාතක පොත්වහන්සේම කටපාඩමින් කීමට තරම් දැනුවත්ව තිබුණ පන්සිය පනස් ජාතක පොත්වහන්සේ තරම් අති බහුතර සාමාන්‍ය සමාජය නිවැරදි මඟට ගැනීමට පොහොසත් වෙනත් දේශනා සජ්්‍යායනයක් නැති තරම්ය. මන්දයත් සංවරයට අදාළ විනය පිටකයත් ප්‍රඥ්ඥාවට අදාළ අභිධර්ම පිටකයත් වෙත සාමාන්‍ය යොමුයොයුත්තේ මානුසිය වූ කරුණාදයාආදී ගුණ පිළිවෙලිනිි. මෙහිලා අති බහුතර සාමාන්‍ය ජන මනසට කාවදෙන පරිද්දෙන්. එම කාරයේ හොඳින්ම සිදුවන්නේ ජාතක දේශනාවන් තුලිනි. පළමුුව එහි පරිපූර්ණත්වයට පත්තුූ පසුව ඔවුන්නට ඉන් ඉහලට ගමන් කළ හැකිය. මෙවන් මානුසිය ගුණධර්මවලින් දියුණු නොූ මනසකට වෙනත් ධර්මකාරණාවන් වැටහුණද බොහෝවිට එවිට ඒවාද යෙදෙවෙන්නේ ලාභහ සිලෝක සත්කාරාදිය වෙනුවෙන් බව අප දැකෑත. බලන්න ජාතක දේශනාවන් නිතර සිද වූ පෙර සමාජය කොයිතරම් නම් කරුණාහා දයා අවිහිංසාදී ගුණයන්ගෙන් පෝෂණය වී තිබුණේ දැයි කියා. ඒත් බව අපසිියල්ලන්ම හොඳින්ම දනිමු. එබැවින් කමෙන් කමෙන් වියකී යන ජාතක දේශනාවන්ගෙන් නැවතත් සාමාන්‍ය ජනසමාජය පොහොසත් කරවීමේ. අර්ම නිස්සරණධ්‍යාසි අභිලාසයෙන් මෙසේ අතිවතුම් පන්සිය පනස් ජාතක පොත්වහන්සේ ශ්‍රවණයට පහසු වනසේ සකස් කිරීමට අපි අදහස් කළෙමු. මෙහිදී එය කෙසේ සිදුකළ යුතු දැයි කල්පනා කරන අපහට එම ධර්ම සං්‍යිවේදනයෙහි අරථ පරිපූරණත්වය පිණිස කරුණු දෙකක් වැදගත් බව වැටහුණ. එනම් එම ජාතක දේශනාවන් තුළ අන්තර්ගත කාරණාවන්හි ඇතුළත් කරන කාරණාවන්හි පරිපූර්ණත්වය සහ එය සංනිවේදනය කරන ආකාරයේ පරිපූර්ණත්ව යයි. ඇතුළත් කරන කාරණාවන්ගේ පරිපූර්ණත්වය පිණිස අප විසින් මෑතයොගේ මදින්මද සිදුවන ජාතක දේශනා කරමයෙන් බැහැරව ශ්‍රවණය කරන සියලූම දෙනාට නැවතත් ඒ පිළිබඳ අලුතෙන් කරුණුකාරණා සොයා ගැනීමට අවශ්‍ය නොවන පරිදි. පෙළ අටුවා හුඳින් ගවේෂනය කරමින් ඒ සියලු කරුණු එක්තැන් කොට මෙම ජාතක දේශනාවන්නේ කරුණු අන්තර්ගත කොට ඇත. එසේම මෙම ජාතක දේශනාවන් සංනිවේධනය කිරීම නම් වූ කරුණෙහිලා පුරාතන වටහාගැනීමට අපහසු භාසා සයිලිය වෙනුවට එයින් බැහැරව. එසේම නූතනයෙහි ධර්මය සරලකිරීම කියන කාරණාවන්තුලින් සිදුවන ධර්ම ගරුත්වය හීන කරන අතිසරල භාසාාවටත් නොබැස. එම භාසාාවම නූතන වැදගත් භාසා සයිලයෙන් යුතුව කාව්‍ය ස්රූපේටත් නොබැස, කාටත් වැටහෙන අයුරින් සරලින්, පරිපූර්ණ ආකාරයෙන් විස්තර කොට ඇත. මෙසේ වෙහෙස මහන්සිවී කරුණු එකුතුකොට ඉතාම අර්ථහ පරිපූර්ණ ලෙස න්සිය පනස් ජාතක පොත් වහන්සේ ලෝ වැසි සියලු දෙනවෙත සමීප කරවීමට හේතු වූයේ මූලික වසයෙන් අපගේ පවතින ධර්මගරුත්වය සහ, අසරණ ලෝසත්වයා දහම් දැනමින් ධර්මඥානීින් සහ ධර්මානු ධර්ම පතිපදාවන්ගේෙන් දියුණුවීම කියන කාරණාව වුවත් එම අරමුණ මස්තක ප්‍රාප්තවීම පිණිස අපට හේතුභූත වූයේ නැතහොත් මූලික අරමුණ වූයේ අපගේ ගුරුතුමන් වහන්සේලාට පුුණ්ඥාණු මෝදනා කරවීමට. නොහොත් ගුරු උපහාර ධර්ම පූජාවක් කිරීමටය. අප සිත තුළ ජනිත වූ ඒ උතුම් සත්පාර්ථනාවයි මේ සඳහා අරමුණ බවට පත් වූයේ. ඒ අනුව ගත් කල අපගේ ආචාර්යෝත්තම අවසරයි පූජනීය මී ගොඩ සංහසෝභනලකු ස්වාමින්න් වහන්සේගේ ජන්මදිනේ වෙනුවෙන් උන්වහන්සේට සෙත සාන්තිය දීර්ගායිශ සහා නිර්වානාබෝධයට පුුණ්්‍යානමෝදනා පිණසම මේ සකස්කිරීමට අප පළමුවම අදහස් කළෙමු. එසේම පුුණ්්‍යානමෝදනා කිරීමේදී අප මේ උතුම් සාාසන ප්‍රවෘ් ජාභූමියයට පත්කොට බදාල අතිපූජනීය බද්ධේගම බුද්ධසාර ලොකුස්වාමින් වහන්සේටත් අප මේ උතුම්මෝ ශාසනයෙන් ලබාගත හැකි මාර්ගඵලයන්ට පමණක් දෙවැනි වූ උතුම් ක්ෂීනාස්ත්‍රව මහරහතන් වොහන්සේලා විසින්ද වන්දනාමාන කරන ගරු උපසම්පදා සම්පත්යෙහි පිහිටුවා වදාල උපජ්්‍යායෝත්තම අවසරයි බෝධි සත්ව ගුණෝපේත බුද්ධාංකුර අති පූජනය නාව්‍යනේ අරයධම්ම ලකුස්වාමින් නොහන්සේටත් මෙහිදී පුුණ්ඥානමෝදනා කරමී මෙ අවිරින් අපට උපකාරී වූ බුද්ධාදී මහෝත්තමයානන් නොහන්සේලා ප්‍රධාන කොටගෙන අපගේ පැවිදි ජීවියෙහි පරමාදර්ශයක් වු අති උතුම් අනුබුදු මහාකාශ්්‍රප මහරහතන් වොහන්සේ ප්‍රධාන මහාරහතන් වොහන්සේලාටත් ශත්‍රී කල්්‍යයාන යෝගාශත්‍රම සංස්ථාව ආරම්භ කොට වදාල ගුරුතුමන් නොහන්සේලා ප්‍රධාන සියලුම ගුරෝතුමන් නොහන්සේලාටත් අපගේ දෙමාපියන්ටත් සියලුම අතිඋතුම් ධර්මග්‍රන්ථ නිවැරදිව ශ්‍රවණයට පහසු ආකාරයනුත් සකස්කොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය පිණිස යෝටුබහි දම්ම ඕඩියෝ ලයිබ්‍රී චනලයේ පල කරන පින්වත් සත්පුරුස සමාගමයටත්. මෙවන් ධර්මකාමී හැම කටයුත්තකදීම අපට උපකාරීව සිටින පින්වත් සමන්තා පෙරමුණ අම්මාටත් සියල්ලම නියෝජනය කරමින් අපබ දෙමාපියන්සේ බලාගන්නාාවූ කැපකරුදායක පවුල වූ පිංවත් වසන්ත මහත්මා සහ පිංවත් රෝසිණී විජය සුන්දර අපගේ කැපකරු අම්මාටත් ඒ සැමගේ දෙමාපයාදී උපකාරීෙන්ටත් අප සියලූම කලන මිතුරු සබ්්‍රහ්මචාරී ආයශ්මමුතුන් වහන්සේලාටත් ගිහි බවතුන්ටත් මේ ආදී කොට අපට හිතවත් අහිතවත් මැදහත් දේව බ්‍රහ්ණ සහ ඉතා දුකට පත්ව සිටින ප්‍රේතහා නේර එක ආදී සමස්ත ලෝක සත්‍යයා හටත් වැඩිමිසක් නොවඩුවම මේ සියලූම පුුණ්‍ය ධර්මයෝ සමස යන මෝදංවිත්වා බුද්ධහාදී උතුමන් වහන්සේලා පිරු අනන්ත සීල ගුණඥාන සාන්ති ආදී, සියලූම පාරමී බලයෙන්ද. ධර්මරත්නය සතු අනන්ත අප්‍රමාණ ගුණ ආනුභාව බලයෙන්ද. ආර්ය මහා සංගරත්නය පිරූ පාරමි සහ අනන්ත අප්‍රමාන සීලගුණ තේජසාදී බලෙන්ද අපගේ සසරගමන තුළ පවතින්න වූ චිත්ත සන්තතියතුළින් පහළ වූ පළමු කුසල් සිතේ පටන් අවසන් කුසල් සිත දක්වා ජනිතවන්නාවූ සියලුම පුුණ්‍ය කුසල බලෙන්ද සියලු දෙව්බඹ රැකවරණින්ද සෙතක් ක්සාාන්තියක් සැනසීමක් යහපතක්ම වේවා සියලූම සත්වයන් සිතන පතන සියලූම යහ පැතුමන් පෝදා අහසේපායන පිරුණු හඳ මඩලක් සෙයින් සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අවසානයෙහි සියලූම සතයෝ සිතුවාටත් වඩා හොඳින් ඉක්මනින් පතන්නාවූ බෝධී දුෘුමයිෙන් අර්ථහ ධර්ම නිරුක්ති පටිභාන සංකඛ්‍යාත සූපිලිසිබිහාා ලාබීව සුකහා පටිපදා කිිප්පාභිච්ඥාවෙන්ම අමුරුත මහා නිර්වාණ දාතුව සාක්ෂාත්කර ගනිත්වායි එක සිතින්ම පාර්තනා කරමු එය එසේම වේවා එසේමේවා එසේමම වේවා දසබල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ධ පරි අන්තා අට්ටග මග්ගසලිලා අතාාගත ಜිනವචන නඳී ಚරං වහතුತ සාධ සා සාධೂ